ග්‍රීන්ලන්තය ගැන මතකයට නගන්න කිව්වම අපි බොහෝ දෙනාගේ මතකයට නැගෙන්නේ අයිස් වලින් වැහුණ බිමක්. ඒ වගේම ලෝම කබා ඇඳගත් එස්කිමෝවරුන් ඊග්ලූ හදන ආකාරය. හැබැයි ඇත්තටම ග්‍රීන්ලන්තයටත් කෙටි කාලීනව ග්‍රීෂ්මයක් ලබන්න වාසනාව තියෙනවා. එහි තියෙන කෙටි කාලීන බව නිසාම බොහෝ දෙනා ග්‍රීන්ලන්තයේ ස්වභාවික සුන්දරත්වය අමතක කරනවා. ඒ කාලයට ග්‍රීන්ලන්තයේ තියෙන්නේ අමුතුම ලස්සනක්. අද අපි මේ වීඩියෝෙන් ගේන්නේ සුන්දර ග්‍රීන්ලන්තය ගැන. මේ දේවල් ඔක්කොම දැනගන්න නම් වීඩියෝ එක ඉවරනකම්ම බලන්න වෙනවා. වීඩියෝ එකට යන්න කලින් ඔයා සුන්දර ලෝකේ අපිව තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉදිරියෙන් තියෙන bell icon එකත් මතකතුව click කරගෙන ගියොත් තමයි මේ වගේ වටිනා වීඩියෝස් අපි දාපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. මුලින්ම ග්‍රීන්ලන්තය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. ග්‍රීන්ලන්තයේ අගනුවර තමයි නූක්. ග්‍රීන්ලන්තයේ රාජ්‍ය භාෂාව විදිහට සලකන්නේ ග්‍රීන්ලන්ඩික් භාෂාව. මීට අමතරව වෙනත් භාෂා විදිහට ඩනිෂ් භාවිතා වෙනවා. ආගමික පසුබිම ගත්තොත් ක්‍රිස්තියානිය තමයි වැඩිපුරම ඉන්නේ. ග්‍රීන්ලන්තයේ ජනගහනය 57,637ක් විතර වෙනවා. ජීවත් වීමට ඇති දුෂ්කර බව නිසාම ග්‍රීන්ලන්තයේ ජනගහනය ඉතාම අඩුයි කියලා තමයි කියන්නේ. මෙහි බොහෝමයක් ජනතාව පිටපතින්චිකරුවන් කියලා තමයි කියන්නේ. මවුන් යුරෝපීය රටවලින් ආපු අය. එස්කිමෝවරු මෙහි පදිංචිකරුවන් විදියට තමයි සලකන්නේ. මුළු ජනගහනයෙන් 15,000ක් පමණ දෙනා ජීවත් වෙන්නේ අගනගරය වුණ නූක්වල. සාමාන්‍යයෙන් ග්‍රීන්ලන්තයේ ග්‍රීෂ්ම ඍතුව මාස දෙක තුනකට සීමා වෙනවා. ඒ ජූනි මාසයෙන් පටන්ගෙන අගෝස්තු මාසයේ අවසානය දක්වා තියෙනවා. ආක්ටික් කුර්තේ පිහිටා ඇති නිසා දිනකට පැය 20කට වැඩි හිරුවෙලියක් සෞම්‍ය සෙල්සියස් අංශක 10ත් 15ත් අතර උෂ්ණත්වයත් මේ කාලයේදී සංචාරකින්ට අත්විඳින්න පුළුවන්. මධ්‍යම රාත්‍රී හිරු දැකගත හැකිවන්නේ ආක්ටික් කුර්තේ උතුරට වෙන්න. ඒ ප්‍රදේශය අනුව එක දිනක සිට මාස 5ක් දක්වා වෙන්න පුළුවන්. සරලම කියනවනම් මේ කාලයේදී හිරු බැසයාමක් සිද්ධ වෙන්නේ නැහැ. මධ්‍යම ග්‍රීන්ලන්තයේදී මැයි මාසයේ අවසානයේ ඉඳන් ජූලි මාසයේ අවසානය වෙනකම් හිරු බැහැල යන්නේ නැහැ. මේ කාලය තුළදී ඉතා සෞම්‍ය ලෙසින් අහසේ ඉහළ තැනක ඉඳන් ආනතව වැටෙන හිරු එළිය අයිස් කඳු පාපෙන අයිස් කුට්ටි මත වැදිලා මවන්නේ හරිම අපූර්ව දර්ශනයක්. මේ ක්‍රියාදාමයට හේතුව පෘථිවි අක්ෂයේ ඇති ආනතිය. පෘථිවි කක්ෂය වටා වාර්ෂිකව බුමනේ වන විට ක්‍රමිකව හිරු දෙසට එල්ල වී ඇති ප්‍රදේශ මේ නිසා වෙනස් වෙනවා. නිරක්ෂයෙන් උතුරට හෝ දකුණට යන්න යන්න ග්‍රීෂ්මයේ සහ ශිශිරයේ දිවාකාලයේ වෙනස එන්න එන්නම වැඩි වෙනවා. ආක්ටික් හෝ ඇන්ටාක්ටික් වෘත්තවල උතුරු ප්‍රදේශයේ ග්‍රීෂ්මයේ පැය 24ම හිරු උදා වී පවතින කාලයත් එන් ප්‍රතිවිරුද්ධ කාලයත් උදා වෙනවා. ග්‍රීන්ලන්තයේ උතුරෙන්ම පිහිටා ඇති අතික්වානක් නගරයේදී වැඩිම කාලයක් මධ්‍යම රාත්‍රියේ හිරු නරඹන්න පුළුවන්. ග්‍රීන්ලන්තයේ සතුව ඉතාම විශේෂිත සත්ව ප්‍රජාවක් පවතිනවා. ගොඩබිමේ මෙන්ම දියෙත් ව්‍යාප්ත වෙලා ඉන්න මවුන් සියල්ලම ද්‍රවාසන්න දේශගුණයට හුරු වෙලා තියෙනවා. මවුන්ව වැඩිපුරම නිරීක්ෂණය කරන්න හැකි වෙන්නේ ග්‍රීෂ්මයේදී. හිමවල හා ග්‍රීන්ලන්ත ගොඩබිමේ දකින්න ලැබෙන විශාලතම විලෝපිකයා. කොටින්ම ග්‍රීන්ලන්ත රාජ්‍ය ලාංඡනය පවා මෙම සත්වයා අන්තර්ගත කර තිබෙනවා. මීට අමතරව මස් ගවයන්ද මුහුදු සිංහයන් වැනි වෝල්රෝස් සත්වයන් සහ තල්මසුන්ද තවත් සුලභව දකින්න පුළුවන් ශීරපායින් විශේෂ. මීට අමතරව පිනිමුවන් කඳුකර හාවුන් ආක්ටික් නරීන් උර්කයන් වැනි සතුන්ද මෙහි වෙසෙනවා. සුදු වල්ගය සහිත කුස්සා වැනි කුරුල්ලන් වර්ග 60කට පමණද ග්‍රීන්ලන්තය තෝතැන්නක් වෙලා තියෙනවා. ග්‍රීන්ලන්තයේ ග්‍රීෂ්මයේදී බොහෝ දෙනා හිතනට වඩා කොළපැහැයෙන් බබලනවා. හාත්පස විචිත්‍ර වර්ණවලින් යුක්ත මල් පැලෑටි පාසිවලින් පිරී ඉතිරි යනවා. ඕකිට් වර්ග 5 ග්‍රීන්ලන්තයේ වැවෙනවා. ග්‍රීන්ලන්තයේ සමහර තැන්වල කුඩා ගස් පවා වැවෙනවා. විවිධ මල් පෝදින ගස්වැල් පැලෑටි වර්ග 500ක් පමණ ග්‍රීන්ලන්තයේ සතුයි. ග්‍රීන්ලන්තයේ ජාතික පුෂ්පය නිවියාසික් නම් මල.
බ්‍රෝඩ් ලී ෆයර්බීට් නැමති මලත් බ්ලූබෙල් මලත් ග්‍රීෂ්මයේදී හැම තැනකම දකින්න පුළුවන්. පල්තුරු ගැන කතා කිරීමේදී ග්‍රීන්ලන්තය බ්ලූබෙරි, කව්බෙරි, බ්ලැක්බෙරි වලින් පෝසත්. මේවා බොහෝමයක් ග්‍රීන්ලන්ත කෑම් වට්ටෝරු වල අන්තර්ගත වෙනවා. ඌනටොක් දූපතේ පිහිටා ඇති උණුදිය උල්පත් සෙල්සියස් අංශක 38ක් තරම් මගයක් ගන්නවා. ඉතින් ග්‍රීන්ලන්තයේ සංචාරයක යන කෙනෙක්ට උස් හිමින් වැසුණු කඳු මුදුන් හා පාවෙන අයිස් කුට්ටි දැකමින් මද උණු ජලයේ බැස සිටින චමත්කාර අත්දැකීම විඳගන්න පුළුවන්. මීට අමතරව ග්‍රීන්ලන්තයේ තැන තැන උණුදිය උල්පත් විසිරලා තිනවා. සමහර ඒ වගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් 60ක් පමණ වෙනවා. මේවා ශ්‍රී ලංකාවේ කින්නියා හා මහ ඔහේ පිහිටා ඇති උණුදිය උල්පත් වලට සමානයි. ඒවා ඇතිවන්නේ පෘථිවි කබලේ අභ්‍යන්තරික ඝට්ටන නිසා කියලායි විශ්වාස කරන්නේ. ග්‍රීන්ලන්තයේ සතු ග්ලැසියර වලින් බහුතරයක් ඉතා සෙමින් ගලා යන අයිස් වලින් වැසුණු ගංගා වන අතරම ඒවායේ ආරම්භය සිදුවන්නේ මධ්‍යම අයිස් ස්තරයෙන්. ග්ලැසියර තවත් දිය වූ පසු ගංගා මත පාවෙන අයිස් කුට්ටි බවට පත්වෙනවා. මේ ග්ලැසියර වල අඛණ්ඩතාවය පවතින්නේ රටේ මධ්‍යම කොටසේ ඇති අයිස් තට්ටු මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බල නිසා ඒවා පහළට තල්ලු වීමෙන්. මේවා ගලා යන්නේ ඉතාම සෙමින්. විවිධ කාලගුණ තත්ත්ව යටතේ මේවා දිය වී ගංගාමෙන් ගලන්නටද සම්පූර්ණයෙන් මිදීමට ලක් වී තාවකාලිකව නවතින්නටද පුළුවන්. වර්තමාන කාලගුණික විපර්යාස නිසා ග්ලැසියර වලට අත් වී ඇත්තේ හොඳ දසාවක් නම් නෙවෙයි. ග්‍රීෂ්මයේදී මේවා ක්‍රියා කරන්නේ වේගවත්ව. බොහෝ දෙනෙක් නොදන්නා නමුත් ලෝ විශාලතම ජාතික උද්‍යානයේ අයිති වෙන්නේ ග්‍රීන්ලන්තයට. මෙහි ඇති ස්වභාව සෞන්දර්ය ලෝ වෙනත් කිසිම තැනකින් විඳගන්න නොහැකි තරමේ එකක්. අයිස් වලින් වැසුණු කඳු මුදුන් සීතල සුණඟ සමග ලාවට වැටුණු තණු පිට්ටනි ග්‍රීෂ්මන්තයේදී මවන්නේ දිව්‍යමය චමත්කාරයක්. මේ පිහිටා ඇත්තේ ග්‍රීන්ලන්තයේ ඊසාන දිසාවට වෙන්න. හැබැයි මෙහි ඇති විශාලත්වය හා ළඟා වීමේ අපහසුතාව නිසා බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය නැහැ. මුහුදේ පාවෙන අයිස් කුට්ටි හෙවත් අයිස්බර්ග් වලට උපත දෙන්නේ ග්ලැසියර. අඩි 200ක් පමණ උසින් යුතු අයිස්බර්ග් මෙන්ම කුඩා ප්‍රමාණවල ඒවාද ග්‍රීන්ලන්තයේ තදාසන්න මුහුද සතුයි. මේවාකේ මුහුදෙන් ඉපිලී ඇත්තේ 8න් 1ක් පමණ කොටසක්. විවිධ හැදෙන් සෑදෙන මේවා සමහරක් මැදින් ගමන් කළ හැකි කුහරවලින්ද යුක්තයි. අයිස් කුට්ටි ආක්ටික් වෘතයේ දේවැල්වල බලපෑම නිසා මුහුදේ ඔබඹ පාවෙනවා. සමහර ඒවා කිලෝමීටර් 4000ක් පමණ පාවී උතුරු අක්ෂාංශ 40ට වඩා සමකාසන්නයට පැමිණ දිය වෙනවා. මේවා ග්‍රීන්ලන්තයේ අවට පගසරයට දෙන්නේ ඉතාම විචිතුරු බවක්. ග්‍රීන්ලන්තය ගැන කතා කරද්දී අවුරෝරා ගැන කතා නොකරම බැහැ. මේ ග්‍රීන්ලන්ත ග්‍රීෂ්මයට එතරම් අදාළ නැති වුණත් ග්‍රීන්ලන්තය ගැන කතා කරන විට නම් අමතක කරන්නම බැරි දෙයක්. මෙය උතුරු කුරු ආලෝකයේ ලෙසද හඳුන්වනවා. අවුරෝරාව ග්‍රීෂ්මයේ බොහෝ කොටම දැකිය නොහැකි අතර සරත් සමයේදී හා ශිශිරයේදී දීප්තිමත් ලුමිනස් කොළපැහැ ආලෝක කදම්බ විදියට දැක ගන්න පුළුවන්. මේ සිදු වෙන්නේ උත්තර ද්‍රවයේ අසලදී එක් රැස් වෙන උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝන කදම්බ පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ ඔස්සේ ගමන් කරද්දී වායු අණු සමග ගැටීම නිසා. ග්‍රීන්ලන්තයට සංචාරය කරන්නෙක්ට දකින්න ලැබෙන මනස්කාන්ත දර්ශනයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. ඝර්ම කලාපීය ශ්‍රී ලංකාව වැනි රටක ජීවත් වෙන්නෙක්ට එක්වරක් හෝ ග්‍රීන්ලන්තයට සංචාරය කළ හැකි නම් ඔහුට හෝ ඇයට ඒ ජීවිත කාලයටම අමතක නොවන අත්දැකීමක් වනවා නොඅනුමානයි. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවතත් හමුයමු. එතකන් ඔබට සුබ දවසක්.